අයිබෝන් බොහොම ආදරණීය සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ජූනි මාසේ 23 වෙනිදා. 2023 වසරේ මාස 6ක් ගෙවි යන්න අවසන් වෙන්න බොහොම ළඟයි. කාලය හිතාගන්න බැරි විදිහට අපිට යනවා කියලා සමහර වෙලාවට හිතෙනවා. දැන් ආර්ශය ආරම්භ කරනකොට අපි කොයිතරම්නම් දේවල් සිතුවාද මේ මාස කිහිපය ඇතුළත මම මෙන්න මේ දේවල් මගේ ජීවිතේ සම්පූර්ණ කරගන්නවා. මේ වෙනකොට සමහරట్లాට ඔබට ඒ දේ හරියටම කරගන්නට බැරි වෙන්නට පුළුවන්. නමුත් අපිට අතීතයට ගිහිල්ලා අපිට වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට පුළුවන් මේ මොහොතෙන් පටන් අරගෙන අපිට අනාගතය වෙනස් කරන්න. අතීතයේ ගෙවි ගිය කාලය, පසුගිය ගෙවි ගිය කාලය අපිට ඕන විදිහට අපිට ඕන තැනට ගිහිල්ලා අපිට වෙනස් කරන්න, අපි ලියපු දේවල් වෙනස් කරන්න, අපි කියපු දේවල් වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. නමුත් අපිට අද මේ මොහොතේ පටන් අරගෙන පුළුවන් ඉදිරි කාලය අද දවස අපිට වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවා. අනාගතය වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔබටත් ඒ හැකියාව තියෙන බව අප විශ්වාස කරනවා. අද දවස බොහොම ලස්සන දවසක්, ආදරණීය දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි සෝදානම් සිකුරාදා පිනවෙන් මම ආදරෙන් ආරම්භ කරන්න. සිකුරාදා දවසේ අපේ පිනිවියන වින් කරන්නේ සම්පූර්ණයෙන්ම ITN Job Bank එකත් එක්ක. මොකද අපි හැම කෙනෙක්ම අපේ රැකියාව, අපේ වෘත්තියත් එක්ක අපේ ජීවිතය ඉහළට ඔසවා තබා ගන්න අපි හැම කෙනෙක්ම කැමති. ඒ සඳහා අපිට අපේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය කරන දේවල් කරන්නට අපි හැකි සෑම විටම උත්සාහ ගන්නවා. සහ සමහර විට ඔබ මේ වන විටත් මේ මොහොතේත් ඒ සඳහා ක්‍රියාත්මක වන කෙනෙක් වන්නට පුළුවන්. සමහර විට මේ ගැන හිතමින් මම මොකද්ද කළ යුතු වන්නේ කියලා මේ කියන දේවල් පිනව සිතමින් ඒ පිළිබඳව සොයමින් ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබට අත්බලක් වෙන එක, ඔබට ශක්තියක් වෙන එක තමයි අද දවසේදීත් අපේ බලාපොරොත්තු වෙන්නේ. ITN Job Bank එකේ අපි උත්සාහ කරන්නේ හැම විටම ඔබේ ජීවිතය තුළ, ඔබේ රැකියාව තුළ, ඔබේ වෘත්තිය තුළ ඔබට යම්කිසි පියවරක් ඔබ ඉදිරියට තබන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා ශක්තියක් වන්නට. අදත් මේ පිළිබඳව තමයි අපේ අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය. මේ ආයතනය විද්‍යාර්ථීන් දහස් ගාණක් මේ රටට දායාද කරපු ආයතනයක්. ඉතින් මේ පිළිබඳව තමයි අත්වසේදී අපේ කතා බහ යොමු වෙන්නේ. මොකක්ද මේ ආයතනය, මොන වගේ දේවල්ද මෙතනදී කෙරෙන්නේ, මොන වගේ පහසුකම්ද සහ අපිට අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ, මේ පිළිබඳව තමයි කතා බහ කරන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අධ්‍යන කටයුතු සැලසුම් හා පර්යේෂණ ආචාර්ය බිමානි බණ්ඩාර මහත්මිය. ආයුබෝවන් කියලා පිළිගන්නවා බොහොම ආදරයෙන් ඔබතුමියව. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් NMKK නවරත්න මහත්මයා පරිපාලන හාමුදුරුවල අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාට බොහොම ආදරේ. හොඳයි, සිකුරාදා පිනවෙන් අපි කියවන ITN Job Bank එකත් එක්ක ඔබේ ජීවිතයේ, ඔබේ රැකියාව, ඔබේ වෘත්තිය හොඳ තැනකට ගෙනියන්න, වඩාත් ඉදිරි පියවරකට ඔබට ගෙනියන්න ශක්තියක් වෙන එක තමයි අපේ පරමාර්ථය වෙන්නේ කියලා. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය කියලා කියන්නේ වසර ගණනාවක් පුරාවටම අපේ රටේ මං කිව්ව විද්‍යාර්ථීන් දහස් ගණනක් බිහි කරපු ආයතනයක්. මොකද්ද මේ ආයතනය? කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? මොකද්ද මේකේ දැක්ම? මොකද්ද මෙහෙවර? මම මුලින්ම දැනගන්න කැමතියි අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන්. දැන් ඇත්තටම මොකද්ද මේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය කියන්නේ? ඒ වගේම මේකේ විශේෂයෙන්ම දැක්ම සහ මෙහෙවර මොන වගේ දැක්මක් ඇතුවද මේ ආයතනය ක්‍රියාත්මක වෙන්නේ? ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය 1995 අංක 29 දෙනා පඬිතුන් තමයි පිහිටුවේ. මේ ආයතනය පිහිටීමේ අරමුණ වුණේ ජාතික සහ උසස් ජාතික ඩිප්ලෝමාධාරින් බිහි කිරීම. මේ ජාතික සහ උසස් ජාතික ඩිප්ලෝමාධාරින් බිහි කරනවා කියලා කියන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල යන්න සුසුකම් ලැබෙනවා ශිෂ්‍ය ශිෂ්‍යාව විශාල පිරිසක් වාර්ෂිකව. නමුත් මේ හැම කෙනාටම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ. එතකොට තවත් විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකිව ඉතුරු වෙනවා. අන්න ඒ අයට විකල්ප අධ්‍යාපන උසස් අධ්‍යාපන සුසුකම් ලබා දීම සඳහා තමයි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය කියන එක පිහිටුවේ. එතකොට අපේ ආයතනයේ මේ දැක්ම වෙන්නේ ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම තාක්ෂණ අධ්‍යාපන ආයතන බවට පත්වීම, මේක තමයි අපේ දැක්ම වෙන්නේ. මේ දැක්ම ඉෂ්ට කර ගැනීම සඳහා අපි අපේ මෙහෙවර තියෙනවා. මේ මෙහෙවර තමයි අපි දැනුම කුසලතාවයේ හැකියාව සම්පන්න උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් චිරස්ථායි සංවර්ධනය සඳහා බිහි කරලීම. මේක තමයි දැක්ම වෙන්නේ.
මංහිතන්නේ රටකට විශේෂයෙන්ම අනාගතයේ වෙනුවෙන් නැවත ආක්ෂණය හෝ වෙනත් විශයක් වෙන්නට පුළුවන් හැබැයි එතනින් ගිහට ජීවිතය ගෙන යන්න විශාල වූ කාර්යයක් කාර්යයක් ඉටු කරන ආයතනයක් හිතින් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා එතකොට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් වර්තමානයේදී මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ මොන විදියටද මේක ආරම්භ වුනේ ආරම්භ වෙලා වර්තමානයේ වෙනකොට විශාල වැඩ කොටසක් අද වෙනකොටත් කරන ආයතනයක් කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද මේක ආරම්භ වුනේ අපි පොඩ්ඩක් මේක පිළිබඳව සඳහන් කරමු මම මුලින් සඳහන් කරා මේ ආයතනයේ පිටුවේ 1995 අංක 29 වෙනිදා පනතින් කියලා එතකොට මේ ආයතනයේ පාලනය ගත්තන් පස්සේ මේ පාලනයේ ප්‍රධාන වගකීම ඒ වගේම ප්‍රතිපත්ති තීරණ ගැනීම කිරිනු ලබන්නේ පාලක සභාව විසින් මේ පාලක සභාවේ සභාපතිවරයා වන්නේ අමාත්‍යංශ ලේකම්තුමා වර්තමානයේ එම් එන් රණසිංහ මහත්මයා ඊට පස්සේ මේ පාලක සභාවට පහළින් අපේ ආයතනයේ පාලනය කිරීම සඳහා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වර්තමානයේ මහාචාර්ය සීලවන්ගේ මහත්මයා තමයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරන්නේ ඊට පස්සේ අපේ ආයතනයේ ශාස්ත්‍රීය ත්‍රීණ ගැනීම සඳහා ශාස්ත්‍රීය ක්‍රමිටුවක් තියෙනවා මේ ශාස්ත්‍රීය ක්‍රමිටුවට ආයතනයේ අධ්‍යක්ෂවරුන් එවගේම ජේෂ්ඨ කතිකාචාර්යවරුන් එවගේම පිටස්තර විද්වතුන් කින් සමන්විත කමිටුවක් මේක. ඒතර මේකේ සභාපතිත්වය දරන්නේ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා. ඒතකොට වර්තමානයේ වෙනකොට මේ කාර්ය කිරීම සඳහා ශිෂ්‍යන්ට අධ්‍යාපනය දීම සඳහා දිවයින පුරා ආයතන 19ක් පිහිටවලා තියෙනවා. මේ ආයතන 19 තුළ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා 15ක් පවත්වාගෙන යනවා. විවිධ උසස් තාක්ෂණික ඩිප්ලෝමා 15ක් පවත්වාගෙන යනවා. ඒ තුنين තමයි අපි ශිෂ්‍යන්ට මේ අපේ අරමුණු අපේ කර්තව්‍ය ඉෂ්ට කරලන්නේ හොඳයි පැහැදිලි බොහොම පුණ විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ අරමුණක්ද තියෙන්නේ මොන වගේ දැක්මක් එක්කද යන්නේ කියන කාරණාව පිළිබඳව ඔබටත් මේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය පිළිබඳව ඔබට දැනගන්නට යමක් තියෙනවා නම් මේ පිළිබඳ කරුණු විමසන්නට පුළුවන්කම තියෙනවා 2774422 2774423 කියන අපේ දුරකථන අංක වලට අවතුමක් ලබා දෙන්න මේ මොහොතේ ඉදිරියේ දිස්සන අපේ දුරකථන අංක දෙක ඔබට පුළුවන් මේ දුරකථන අංක වලට ඇමතීමෙන් වැඩසටහන හා සම්බන්ධ මේ පිළිබඳව ඔබට තියෙන ගැටලු निराකරණය කරගන්න ඒ සඳහාත් අපි අවස්ථාව දෙන්න සූදානම් වෙලා ඉන්නවා අද සිකුරාදා පිණිවිදන වැඩසටහනේ හොඳ අපි නැවතත් අපි කතාබහට යොමු වෙනවා දැන් අපි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඉන්නවා ආචාර්ය විමානි බණ්ඩාර මහත්මිය එතකොට එහෙනම් මේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය කියන මේ ආයතනය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් කාටද පුළුවන් මේකට ඇතුල් වෙන්න සහ පාඨමාලාවන් හදාරන්න අනිත් පැත්තෙන් මොන වගේ පාඨමාලාවන්ද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට කිසියම් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් මොන වගේ පාඨමාලාවන්ද හදාරන්න පුළුවන්කම තියෙන්නේ ඔව් ඇත්තටම අපි පාඨමාලාවන් ගත්තොත් මේවා මේ සකස් කරලා තියෙන්නේ උසස් පෙළ සමත් වෙන දරුවන් සඳහා අපි ඉස්සෙල්ලත් කතා කරා අර අපේ විශ්වවිද්‍යාල පද්ධතියට සීමිත පිරිසකට විතරයි යන්න ලැබෙන්නේ කියන එක ඉතින් ඒ නිසා මේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන එහෙත් විශ්වවිද්‍යාල වරම් නොලබන සිසුන් සඳහා තමයි අපේ මේ ඩිප්ලෝමා පාඨමාලා අප ආයතන මගින් පවත්වාගෙන යනු ලබන්නේ ඒ නිසා මේ ළමයි උසස් පෙළ සමත් වෙලා තියෙනුනේ ඒ කියන්නේ යාළගේ විෂයන් සමත් වෙලා තියෙනුන අවම සාමාන්‍ය සාමාර්ථයක් හරි ලබාගෙන ඒ වගේම මේගොල්ලන් පොදු පරීක්ෂණයේදී ලකුණු 25ක් අවම මට්ටමක් ලබාගෙන තියෙනුන ඒ වගේම ඔවුන් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබලා තියෙනුන ඉතර මේක තමයි අපේ තියෙන ප්‍රධානම මේ සුදුසුකම් වෙන්නේ මේ පාඨමාලා සඳහා අයදුම් කිරීම සඳහා ඒ වගේම අපේ ආයතනින් ලබා දෙන්නේ නිදහස් අධ්‍යාපනය සියලුම පාඨමාලා අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබනවා. ඒතර අපි ගත්තහම පාඨමාලා මොනවද කියලා මේකේ අපි වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන් අපේ ආයතනින් පවත්වන පාඨමාලා. ඒ වයින් තාක්ෂණික පාඨමාලා කියලා කියනවා. මේවට අදාළ වෙන්නේ මේ උසස් ජාතික සිවිල් ඉංජිනේරු පාඨමාලාව විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පාඨමාලාව ප්‍රමාණ සමීක්ෂණ පාඨමාලාව ගොඩනැගිලි සේවා ඉංජිනේරු පාඨමාලාව ඒ වගේම මේ යාන්ත්‍රික ඩිප්ලෝමා පාඨමාලාව ආහාර තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව කෘෂිකර්ම තාක්ෂණ පාඨමාලාව තියෙනවා ඒ වගේම තොරතුරු තාක්ෂණ පාඨමාලාව තියෙනවා. ඒතර මේ පාඨමාලා අටම ගත්තහම තාක්ෂණික පාඨමාලා කියලා අපි හඳුන්වනවා. ඒවයි කාල පරාසයත් වෙනස් වෙනවා. දැන් ඉංජිනේරු පාඨමාලා වලින් සිවිල් ඉලෙක්ට්‍රිකල් මෙකැනිකල් බිල්ඩින් සර්විස් ඉංජිනියරින් කියන ඒවා අවුරුදු 3මාරි පාඨමාලා. කෘෂිකර්ම පාඨමාලාව අවුරුදු 3 එකක්. ඒ වගේම ආහාර තාක්ෂණ පාඨමාලාව සහ මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පාඨමාලා දෙක ගත්තොත් අවුරුදු 2මාරයි.
इतर मीट अमतर्व तवत् तपे पाठमाला मे वगैत्ती एनो हतक एव ताक्षणिक नोन पाठमाला किल तमे अपि हंदुन्वान्ने एवयं उसस् जातिक गणकाधिकरण पाठमालाव तीनो अवुरुदु हतरक पाठमालावक ඒ වගේම ව්‍යාපාර පරිපාලන පාඨමාලාව ව්‍යාපාර මූල්‍ය පාඨමාලාව කළමනාකරණ පාඨමාලාව ව්‍යාපෘති කළමනාකරණ පාඨමාලාව සංචාරක හා සත්කාරක පාඨමාලාව කියලා අපි පාඨමාලා හතක් තියෙනවා මේවා තාක්ෂණික නවන පාඨමාලා ඒවයිත් කාලපරාසය ගත්තොත් කළමනාකරණ පාඨමාලාවයි සංචාරක හා සත්කාරක පාඨමාලාවයි අවුරුදු තුනේවා අනික් ඒවා අවුරුදු දෙකමාරයි RHNDA කියලා හඳුන්වන ගණකාධිකරණ පාඨමාලාව අවුරුදු 4 පාඨමාලාවක් වෙනවා මේ ඒක මේ ඇත්තටම අපේ තියෙනවා මේ පූර්ණ කාලීන හා අර්ධකාලීන කියලාත් පාඨමාලා අපි වර්ග කරනවා එතකොට අර්ධකාලීන පාඨමාලා අපිට තියෙන්නේ උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාවයි තොරතුරු තාක්ෂණ පාඨමාලාවයි ඉංග්‍රීසි පාඨමාලාවයි විතරයි ඒතර ඒ මම ඒක හදෑරුවේ පරිගෝලක විද්‍යාව හා නිපැයුම් තාක්ෂණය කියන ඩිප්ලෝමා එක ඒක අවුරුදු 3ක් දැන් ට්‍රේනින් එක අවසන් කරලා අපි ඉන්නේ මට දැනගන්න ඕනේ ඒකෙන් දැන් අපිට ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට කීවා ඇත්තකින් අපිට ගුරුපත් වීමකට උනත් යන්න පුළුවන් කියලා. අපි ඒ නිසා තමයි මේ ආයතනයට බැඳගෙන ඉතින් අපිට පුහුණුව දුන්නේ ඒකයි. ඉස්කෝලේක පුහුණුව ලැබුවේ මම රජයේ පාසලක පුහුණුව ලැබුවා. ओ एक मे पारभोगिक निपयुक्ताक्षर पाठमाल अभी धन अपे आयतने लबादी नेम पाठमाला कपी करगिन गिया एक शिशुट एतम कांड तुनाटते ट्रेनिंग पूर्णवीम लबागंड पुलवा गुरुपत्म सदा होटल कर्म अंत सदा टेक्सटाइल सदा अपे आयतने हो नईट आयतने मगिन पूर्णव लबागंड पुलवा इतने गुडाक शिशु नेकदमूने गुरु පත්තිම් සඳහා තමයි කියන්නේ ගොඩක් දුරට ගැහෙන දරුවන් තමයි මේ පාඨමාලාවට ඉල්ලුම් කරලා තිබුණේ වැඩි හරියක්ම එයාලා ගොඩක්ම බලාපොරොත්තු වුණේ ගුරුපත්වීම. එතකොට ඒ නිසා දැන් ඒකේ අපි ආයතනයෙන් ගුරුපත්වීම සඳහා ට්‍රේනින්ග් ලබා දුන්නා රජයේ පාසල්වල. ඒතර මේ දරුවන්ට දැන් රජයේ මගින් ගුරුපත්වීම ලබා දෙන අවස්ථාවකදී ඒ සඳහා ඉදිරිපත් වෙලා ඒවයිදී ඒ විභාග තිබුණොත් ඒවට ඉදිරිපත් වෙලා ඒ ගුරුපත්වීම සඳහා යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට පෞද්ගලික ආයතන මගින් තියෙන ගුරුපත්වීම ඒ කියන්නේ අපේ රටේ තියෙනවනේ පෞද්ගලික පාසල් ඒ වගේ දේවල් වලටත් ඇතුළු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ කියලා යම් කිසි රැකියාවක් කරන්න පුළුවන්. ඒතර මේ පාඨමාලාවේ ඇතුලේ ගුරුපත්වීම පමණක්ම නෙමෙයි මේක ඇතුලේ තියෙනවා මේ හෝටල් කර්මාන්තය ඒ වගේම ෆැබ්‍රික් ටෙක්ස්ටයිල් පැත්ත ඒ වගේ අර නිකන් ගෘහ ආර්ථික විද්‍යාවට අදාළ විෂයන් තමයි මේ පාඨමාලාව ඇතුලේ ඉල් තිනේ නිසා අර එක කොටසකට විතරක් මේ මේ සම්පින්ඩණය වෙලා නැහැ මේ දරුවන්ට මේ ඕනම ශාස්ත්‍රයක රැකියාවකට යන්න පුළුවන් තමන්ගේ රැකියාව කියන ස්වයන් රැකියාවක් පුළුවන් රජයේ ගුරුපත්වීම් හරි ඒ වගේ දෙන වෙලාවට ඒවලට ඉදිරිපත් වෙන්න පුළුවන් ඒ වගේම පෞද්ගලික ආයතනවල තියෙන රැකියාව සඳහා යොමු වෙන්න පුළුවන් හොඳයි අපි අපේ කතා බහට නැවතත් යමුෙමු අපි කතා බහ කරමින් සිටි පාඨමාලාවන් කොයිතරම් කාලයක්ද මොන විදිහද මේ පාඨමාලාවන් පාඨමාලාවන් පැවැත්වෙන්නේ කියන කාරණා අපි ඒ ගැන පැහැදිලි කරනවා ඒකෙදි මම අර අන්තිමට කියමින් සිටියේ මේ අර්ධකාලීන පාඨමාලා ගැන පූර්ණ කාලීන පාඨමාලා ඇත්තටම නිදහස් අධ්‍යාපනයේ කිසිදු අය කිරීමක් නැහැ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපේ සිසුන් සඳහා ලබා දෙනවා නමුත් මේ අර්ධකාලීන පාඨමාලාවරදී යම් කිසි පොඩි ගාස්තුවක් කියන ලකූ වියදමක් කියන එකක් නෙමෙයි දීලා ළමුන්ට ඒ කියන්නේ ඒකෙදි අනිවාර්ය මේ අවශ්‍යතාවයක් වෙනවා රැකියාවක නිරත වීම. ඒතර රැකියාවක නිරත වෙලා ඉන්න අයට යම් කිසි පොඩි මුදලක් අය කරලා අපි මේ පාඨමාලා පවත්වනවා සතියන්තයේදී. හොඳයි. පාඨමාලාවන් 15ක් තියෙනවා. පූර්ණ කාලීන සහ අර්ධකාලීන ලෙස පැවැත්වෙනවා. කාල සීමාවත් අපි සඳහන් කරා. සාමාන්‍යයෙන් මම දැක්කා මේ කියන පාඨමාලාව වැඩිපුරම කාල සීමාව ඇවිල්ලා අවුරුදු 4. ඔව්.
ඊට වඩා කාලයක් මේ ගත වෙන්න ඊට වඩා අඩු කාලයකදී අවසන් කරන්න පුළුවන් පාඨමාලාවන් තියෙනවා අවුරුදු 2 2.5 මාර කියන කාල සීමාවන්. හොඳයි. එතකොට කොහොමද එහෙනම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි අපි මේකට අයදුම් කරන්නේ? දැන් කිසියම් දරුවෙක් උසස් පෙළ සමත් වෙලා මේ වෙනකොට ගෙදර බලාගෙන ඉන්නවා නම් අවස්ථාවන් හොයනවා වෙන්නට පුළුවන්. එහෙම කෙනෙක් කොහොමද මේ සඳහා අයදුම් කරන්නේ? ඔව්. අර මම මුලදී කිව්වා මූලික අවශ්‍යතාවයන් කියලා උසස් පෙළ සමත් විය යුතුයි පොදු පරීක්ෂණයට ලකුණු 25ක් තියෙන්න ඕන. උසස් අධ්‍යාපන සහ සුදුසුකම් जूली हाईवेद लमंट आयुम करवाणी मार्गगत क्रमेट अभी एक वेब अडवीट पीवी मार्गगत शिशुन आयुम එතකොට මේ ඒ අනුව දැන් අපි මේක ගත්තහම අපිට ළමයි අයදුම් කිරීමේදී මේ කාණ්ඩ දෙකකින් අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එක කාණ්ඩයක පාඨමාලා ගත්තොත් ඒකට ළමයි බඳවා ගන්න ළමයින්ගේ ඉසෙඩ් අගේ මත ඒ කියන්නේ A level වල ඉසෙඩ් ස්කෝර් එක 90 තමයි ළමයින්ව බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඒතර මේවයි ගත්තොත් ගණකාධිකරණ පාඨමාලාව මේ ව්‍යාපාර මූල්‍ය ව්‍යාපාර පරිපාලන ඉංජිනේරු පාඨමාලා සියල්ලක්ම තොරතුරු තාක්ෂණ පාඨමාලාව කෘෂිකර්ම පාඨමාලාව ආහාර තාක්ෂණ පාඨමාලාව මේ වගේ පාඨමාලා මේ 10ම ළමයින්ගේ ඉසෙඩ් අගේ මත තමයි සිසුන්ව තෝරා ගැනීම සිද්ධ කරන්නේ. ඒතර තව කාණ්ඩයක් තියෙනවා කාණ්ඩ දෙක කියලා හඳුන්වනවා අපි මේ අයදුම් කිරීමේදී. ඒකෙදි තියෙන්නේ ළමයි පොදු විභාගයකට මුහුණ දෙන්න ඕන. ඒතර විභාගයේ ලකුණු මත තමයි ළමයින්ව තෝරා ගැනීම සිද්ධ කරන්නේ. මේකෙදි ඉංග්‍රීසි පාඨමාලාව, තොරතුරු තාක්ෂණ පාඨමාලාව, කලමනාකරණ පාඨමාලාව, ව්‍යාපෘති කලමනාකරණ පාඨමාලාව, සංචාරක හා සත්කාරක පාඨමාලාව මේ පහ සඳහා ළමයි අයදුම් කරද්දී මේ වෙනම අයදුම් කරන්න ඕනේ. ඒකෙදි විභාගයක් තියෙන නිසා ඒගොල්ලන්ට ඇඩ්මිෂන් කාඩ් එකක් ඔටෝමැටිකලිම මේ සිස්ටම් එක හරහා ලැබෙනවා. ඒක ඇතුලේ යාලට දැනගන්න පුළුවන් කවද්ද විභාගෙ තියෙන්නේ සහ වේලාව කියන එක. එතකොට මේ සිසුන්ට උපරිම ඇප්ලිකේෂන් අයදුම්පත් දෙකක් යොමු කරන්න පුළුවන් මේ කාණ්ඩ දෙක යටතේ. මේ ආකාරයට පුළුවන්කම තියෙනවා අයදුම් කරන්න. මේකෙන පිළිවෙලට අයදුම් කරොත් ඔබට ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඔබට පුළුවන්කම තියෙනවා මේ පාඨමාලාවන් හදාරන්න. හොඳයි නවරත්න මහත්මිය, දැන් අපි ඇත්තටම කිසියම් ආයතනයක් තෝරා ගන්නවා නම් අපි අධ්‍යාපනය සඳහා විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබෙන්නේ නැති දරුවෝ ඉන්නවා. ඒ දරුවන් වෙනුවෙන් තමයි එතකොට ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය විවෘත වෙලා තියෙන්නේ. මේ කියන දරුවන්ට මේ අධ්‍යන කටයුතු කරන්න මුන්න වගේ පහසුකම්ද ආයතනය තුළ තියෙන්නේ? අපේ ආයතනයට දිවයින පුරා දරුවන් පැමිණෙනවා. මේ දරුවන් සඳහා නියෝසික පහසුකම් තියෙනවා අපේ ආයතනයේ. නමුත් මේ හැම ආයතනවල නෙවෙයි. කොළඹ උසස් තාක්ෂණ ආයතනයේ කියන ඉංජිනේරු පාඨමාලාවම පවත්වන කොළඹ උසස් තාක්ෂණ ආයතනයේ තියෙනවා ශිෂ්‍යයින් සහ ශිෂ්‍යාවන් සඳහා නියෝසිකාගාර. ඊට පස්සේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ තියෙනවා ශිෂ්‍යාවන් සඳහා නියෝසිකාගාර පහසුකම්. ඒ වගේම ගම්පහ උසස් තාක්ෂණ ආයතනයේ शिष्यांसद निवसगर पहासुकम तीन इवगावट अंपार हाड़ सस्ताक्षण शिष्य शिष्याम दिगुलटम निवासक पहासुकम तीन मिथिन अतरम सलखंडोणे अभी आयतने दिव्यन पुरा विधि आयतने आयतन धनमेन इतकोट ते अनुत आयतन निवासक पहासुकम नैकल अतरम शिष्य शिष्यावंट अदहिमत्तिवशन मेकट ऐदुम करें मेकट हेतु तमय अभी हेमुत्साह ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ආසන්න ආයතනෙ ලබා දෙන්න. එතකොට තමන්ගේ ගෙදර ඉඳන්ම ඇවිල්ලා තමන්ට පුළුවන් මේකේ අධ්‍යාපනය ලබන්න. ඒක නිසා ඒ සම්බන්ධ ගැටලුවක් කියෙතු නැහැ. ඊගවට අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආයතනවල ආහාර පාන ලබා ගන්න. අපි ආපන ශාලා විවෘත කරලා තියෙනවා. එතකොට මේ ආපන ශාලා තුලින් ඒගොල්ලන්ට සහන මිලකට ආහාර පාන ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ආයතන තුල ක්‍රීඩා පහසුකම් ඒව තියෙනවා. පුස්තකාල පහසුකම් තියෙනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් තියෙනවා. මේ පහසුකම් තුලින් ඒගොල්ලන්ගේ දැනුම කුසලතාවයේ හැකියාවල් වර්ධනය කර ගැනීම සඳහා ඒ අධ්‍යාපනයේ ලැබීමේ පරිසරය අපි ආයතනවල නිර්මාණය කරලා තියෙනවා. ඒතර මේ තුලින් ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබාගෙන විශිෂ්ටතම ඩිප්ලෝමාධාරීකවට පත්වීමේ හැකියාව අවස්ථාව සම්පූර්ණයෙන්ම තියෙනවා. හොඳයි, මං හිතන්නේ හාඩි කියන නම කිව්වම තමයි ගොඩක් වෙලාවට ගොඩක් දෙනා මේ ආයතනය පිළිබඳව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය කිව්වම ටිකක් කල්පනා කරනවා මොකද්ද මේ ආයතනය. මම මේ ඉස්සෙල්ලා මේ ආයතනය අහලා නැහැ කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. අපි හාඩි කියලා අහන්නේ මෙන්න මේ කියන ආයතනය තමයි. බොහෝ දෙනා දන්න අපි මේ දකින්නේ මේ දර්ශන අපි දකින්නේ
ඒ කියන ආයතන වල කොමුණ විදිහටද අධ්‍යන කටයුතු අවශ්‍ය කරන්න අවශ්‍ය කරන පහසුකම් සලසලා තියෙන්නේ සහ දරුවන් කොහොමද තමන්ගේ අධ්‍යන කටයුතු කරන්නේ කියන ආකාරය තමයි අපි උන්ට අවශ්‍ය කරන පහසුකම් හැම දෙයක්ම වගේ මේ කියන ආයතන වල අපිට දකින්න පුළුවන්කම තියෙනවා උන්ට අවශ්‍ය කරන පහසුකම් උපරිම දෙන්න ශ්‍රී ලංකා තාක්ෂණ ආයතනය නිරන්තරයෙන් උත්සාහ කරනවා හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමෙන් අනතුරු නැවතත් මේ පිළිබඳව කතා බහ කරන්න අපි සෝදානම් වෙනවා මොකද මේ පිළිබඳව දැනුවත් කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කාරණාව නිසා බොහෝ දෙනෙක් අවස්ථාවන් හොයනවා වන්නට පුළුවන් මේ වෙනකොට එහෙනම් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා නැවතත් අපි එක දෙනවා සිකුරාදා පෙනෙමින සමගින් අපි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය සමගින් තමයි කතා බහ කරමින් සිටියේ මේ ආයතනයේ මොන වගේ පාඨමාලාවන්ද පැවැත්වෙන්නේ ඒ වගේම මොන ආකාරයෙන්ද පාඨමාලාවන් පවත්වනු ලබන්නේ කියන කාරණාව පිළිබඳව හොඳයි ඊළඟ කාරණාව තමයි මේ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය දැන් ඇත්තටම අපි දන්නවා ලංකාව පුරාම විවිධාකාර ආයතන තියෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අපිට දකින්න පුළුවන්කම තියෙනවා අනිත් කාරණාව තමයි මේ කියන දේවල් වල ප්‍රමිතිය ප්‍රමිතිය පිළිබඳව අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අපි එතනින් එහාට යන්නේ අපේ රැකියාව අපේ අනාගතය එතකොට අපේ අනාගත ආදායම් මාර්ගය මේ හැමදේම තීරණය කරන්නේ මේකත් එක ඒ ප්‍රශ්නේ යන්න කලින් මම මතක් කරන්න කැමතියි අපේ දුරකථන අංකය කියන අවස්ථර ලබා දෙන්න 2774422 2774423 තිරයේ දෙසන දුරකථන අංකයට අමතුමක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා ඔබට මේ පාඨමාලාවන් පිළිබඳව විශේෂ තොරතුරු සහ වැඩි විස්තර මොනවා කාර්යයෙන්ද ලබා ගන්න පුළුවන් සහ දැන් මේක ආයතනය පිළිබඳව මොන වගේ විශේෂයෙන් ඔබ දැනගත යුතු දේවල් මොනවාද ඔබේ අනාගතය තීරණය කරන කතා බහක් තමයි අපි මේ නිරත වෙන්නේ ඒක නිසා ඔබට පුළුවන් මේ දුරකථන අංක වලට අපිට දුරකථන අමතුමක් ලබා දීලා කතා බහ කරන්න හොඳයි ආචාර්ය බිමාරි බණ්ඩාර මහත්මිය මොන විදිහටද මේකේ ප්‍රමිතිය තීරණය වෙන්නේ අතන ප්‍රමිතිය කියන එක අපි හිතන්න ඕන අපි සර්ටිෆිකට් එකක් අරගෙන සහතිකයක් අරගෙන එළියට ගියාට පස්සේ සහතිකයට අපි කාලයක් කැප කරනවා මේ වෙනුවෙන් ඒකට වටිනාකමක් තියෙන්න ඕන සමාජයේ එතකොට මේ වටිනාකමයි ප්‍රමිතිය කොහොමද ඔව් ප්‍රමිතිය ගැන අපි කතා කරොත් එහෙම අපේ සියලුම පාඨමාලා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා ඒ නිසා මේක අයිති වෙන්නේ ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක ගත්තාම ඒකේ හතරවෙනි මට්ටමට. ඒතර ඒ නිසා අපේ සියලුම පාඨමාලා SLQF ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ හතරවෙනි මට්ටමේට අයිති වෙන පාඨමාලා තමයි අපි ලබා දෙන්නේ. ඒ වගේම NVQ ලෙවල් නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන් ලෙවල් එක එහෙම නැත්නම් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම ගත්තොත් 6 කියන මට්ටමට තමයි සියලුම මේ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා අයිති වෙන්නේ. ඒතර ඒ වයින් අපි පාඨමාලා 7කට NVQ ලෙවල් 6 කියන එක වෙනම ලබාගෙන තියෙනවා. ඒව ගැන මම මතක් කළොත් උසස් ජාතික ඉංජිනේරු පාඨමාලා වලින් සිවිල්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික, මෙකැනිකල් කියන පාඨමාලා තුනම අපි අරගෙන තියෙනවා NVQ ලෙවල් 6 කියන මට්ටම. ඒ වගේම තොරතුරු තාක්ෂණ පාඨමාලාව, ආහාර තාක්ෂණ පාඨමාලාව ඒ වගේම කෘෂිකර්ම පාඨමාලාව සහ කළමනාකරණ පාඨමාලාව කියන පාඨමාලා 7 සඳහා අපි NVQ 6 කියන මට්ටම ලබාගෙන තියෙනවා. ඒ නිසා MCSුන්ට අපේ ලබා දෙන සහතික වලට අමතරව මේ NVQ සහතිකය ලබා ගන්න පුළුවන් මේ එයාලගේ මේ සම්පූර්ණ කරාට පස්සේ පාඨමාලාව. ඒ වගේම අපි HND A පාඨමාලාව ඒ කියන්නේ උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාව ගත්තොත් මේක සුවිශේෂී පාඨමාලාවක්. මොකද මේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 4690 කියන එක අනුව මේක පිළිගත් විශ්වවිද්‍යාලකින් ලබා දෙන වාණිජවේදී උපාධියකට සාමාන්‍ය උපාධියකට විකල්ප සුදුසුකමක් ලෙස සැලකෙනවා. ඉතින් ඒ නිසා බඳවා ගැනීමේදී අර උපාධිධාරීන්ට ලබා දෙන සැලකිල්ලම HND A ළමයින්ට ගණකාධිකරණ පාඨමාලාව හදාරපු ළමයින්ට ලැබෙනවා. ඒ නිසා මේ පාඨමාලාවට ලොකු ඉල්ලමකුත් තියෙනවා. ඒ වගේම ළමයින්ගේ රැකියාගත වීම බැලුවහමත් ඉතාමත් වැඩි මේ සිසුන්ගේ මේ සුවිශේෂී තත්ත්වේ නිසා. ඒතර අපේ ක්වොලිටි එක ගැන ප්‍රමිතිය ගැන කිව්වොත් අපි මේ SLQF4 කියන මට්ටමේ තියෙනවා. NVQ කෙනෙක්ගේ 6 මට්ටමේ තියෙනවා. ඒ වගේම අපේ සුවිශේෂී අවස්ථාවක් ලැබිලා තියෙනවා HND A හොඳයි දැන් මම ඊට අමතර පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි ඔබතුමියට දැන් මේ කියන විදිහට මේ ප්‍රමිතිය ගැන අපිට එතකොට ප්‍රමිතිය සම්පූර්ණ කරන්න පුළුවන් සෙලුම් සාධක සම්පූර්ණ කරලා තියෙන්නේ එතකොට එතනින් එහාට ගිහලා කිසියම් කෙනෙක් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් අන්න ඒ වගේ දරුවෙක් ශ්‍රී ලංකා තාක්ෂණ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ අධ්‍යාපනය කරලා මේ කියන ඩිප්ලෝමා සහතිකයක් ලබා ගත්තාම ඔහුට තියෙන අවස්ථාව මොන වගේද
ඇත්තටම විදේශ රටවල වල රැකියාවන් සඳහා ගොඩක් අපේ ළමයි නියොමු වෙනවා. ඒ අවස්ථාවේදී අපේ ආයතනය මගින් ලබා දෙන සහතිකය පිළිගත් සහතිකයක් විදිහට තියෙනවා. ඒක ඒ ළමයි එම්බසි හරහා වෙනම අපේ ආයතනයට ඇවිල්ලා සහතික කරගන්නවා. මේක ට්‍රූ කොපි එකක් කියලා වෙනම ෆෝමැට් එකකින් අපි ඒ රටවල වලට ළමයි යද්දී එයාලගේ ලබා දෙන අපි ලබා දෙන ඩිප්ලෝමා සහතිකය සහතික කරලා ලබා දෙනවා. ඒක එතකොට ජාත්‍යන්තරව පිළිගැනීමක් තියෙන සහතිකයක්. ඒ හින්දා ළමයින්ට ඒක අපේ සහතිකය මේ පාදක කරගෙන රැකියාවන්ට යොමු වීමට හැකියාව තියෙනවා. හොඳයි. ඒ වගේම තමයි දැන් ඉංජිනේරු පාඨමාලා අනිත් පැත්තෙන් ව්‍යාපාර කල්පනාකරණය සහ ව්‍යාපාර පිළිබඳව ආහාර තාක්ෂණය හා කෘෂි තාක්ෂණය කියන අද වෙනකොට මම හිතන්නේ ලෝකේ ඉහළ ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක් බවට පත් වෙලා තිනවා. එතකොට මේ කියන ක්ෂේත්‍රවලට කිසියම් කෙනෙක් යොමු වෙනවා නම් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය හරහා ඔවුන්ට තියෙන ඕන සුදුසුකම් විශේෂ සුදුසුකම් තියෙනවා නම් ඒ මොනවාද මොනවාද විශේෂ සුදුසුකම් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් මම පොදුවේ ගත්තොත් සියලුම ඉංජිනේරු පාඨමාලා සඳහා භෞතික විද්‍යා විශේෂ ශාස්ත්‍රයෙන් ඒගොල්ලෝ උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන. ඊට අමතරව අපි ඕ ලෙවල් වලදී අපොස සාමාන්‍ය පෙළ මේ ඉංග්‍රීසි භාෂාව සමත් වෙලා තියෙන්න ඕන. ඒ ටික තමයි මේ අපි සුසුකම් විදිහට ගන්න. ඒ වගේම ආහාර තාක්ෂණ පාඨමාලාව ගත්තොත් ජීව විද්‍යාංශයෙන් මෙත්ම භෞතික විද්‍යාවංශයෙන් උසස් පෙළ සමත් සිසුන්ට පුළුවන් මේ සඳහා අයදුම් කිරීමට. කෘෂිකර්ම පාඨමාලාව ගත්තොත් ජීව විද්‍යාවංශයෙන් උසස් පෙළ සමත් සිසුන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ගණකාධිකරණ පාඨමාලාව ගත්තොත් ඒක වාණිජ විෂය ධාරාව යටතේ ගිනුම් කරන කියන විෂය ඇතුළත් විභාගයේ සමත් වෙලා තියෙනවා නම් උසස් පෙළ ඒ අයට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාර මූල්‍ය ව්‍යාපාර පරිපාලන කියන පාඨමාලා සඳහා වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ සමත් සිසුන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. අපි ඊට අමතරව ගත්තොත් එහෙම මේ අපේ ඉංග්‍රීසි පාඨමාලාව තොරතුරු තාක්ෂර පාඨමාලාව ඒ වගේම කලමනාකරණ පාඨමාලාව ව්‍යාපෘති කලමනාකරණ පාඨමාලාව කියන පාඨමාලා සංචාරක හා සත්කාරක පාඨමාලා සඳහා ඕනම විෂය ශාස්ත්‍රයකින් උසස් පෙළ සමත් නම් සිසුන් ඒ සඳහා ඒගොල්ලන්ට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එහෙම බැලුවාම අපිට ඕනම ශාස්ත්‍රයකින් උසස් පෙළ සමත් සිසුන්ට දෙන්න පාඨමාලා අපේ ආයතනය තුල තියෙනවා. ඒ වගේම අපේ පාඨමාලාවලදී බලනවා සාමාන්‍ය පෙළ මේ සමත්ද කියලා යාලා ඉංග්‍රීසි භාෂාව මොකද අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සියලුම පාඨමාලා පැවැත්වෙන්නේ. ඒ සඳහා අර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව සමත් වෙන්න ඕන. හැබැයි ඉංග්‍රීසි පාඨමාලාවේදී ඒකට අපි ක්‍රෙඩිට් පාස් එකක් සම්මාන සමර්ථයක් බලාපොරොත්තු වෙනවා ඊට අමතරව. මම හිතන්නේ අපි මේ දකින්න දර්ශන තුල එක් එක් ආයතනවල තියෙන පහසුකම් මොනවාද? එතකොට දරුවෙක් අධ්‍යාපනය ලබනකොට මොන විදිහට දේවල් කරන්නේ සහ දේශන ශාලාවල මොන වගේ ප්‍රමිතියක්ද පවත්වාගෙන යන්නේ කියන කාරණාව දකින්න පුළුවන්කම තියෙනවා. නවරත් මහත්මයා දැන් ඇත්තටම අපි දරුවෙක් සමාජගත කරනවා කියලා කියන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කරලා උසස් අධ්‍යාපනයට යොමු වෙනවා. ඒ දරුව තමයි අපි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේදී මුණ ගැහෙන්නේ. මේ අධ්‍යාපනය එහෙම නැත්නම් මේ සහතික පත්‍රයකට ජීවිතේ සීමා වෙන්නේ නැහැ නේ. හැබැයි ඒ ජීවිතය තුළ ඔවුන් එතනින් එහාට ජීවිතය ගෙනියන්න ජීවිතය පිළිබඳ අත්දැකීම් තියෙන පුද්ගලයන් බවට පත්වන්න ඕන. සහතිකයක් තුළ තියෙන එයාට තියෙන්නේ මොන වගේ පාසකක්ද කියන එක නෙවෙයි හැමදේම තීරණය කරන්නේ. හැබැයි ජීවිතේ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ දරුවන්ගේ ඒ කියන ගුණාංග වැඩි දියුණු කරන්න අනිත් පැත්තෙන් විෂය බාහිර ක්‍රියාකාරකම් ගුණාකාරයෙන්ද ක්‍රියාත්මක කරන්නේ මොන වගේ පහසුකම්ද සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ ලබා දෙන්නේ දරුවන් වෙනුවෙන්? ඇත්තෙම ශිෂ්‍යන්ට ගත්තෙන් පස්සේ ඒගොල්ලන්ට අපි ලබා දෙන අධ්‍යාපනය සහ ප්‍රායෝගික හැකියාව ලබා දෙනවා. ඊට අමතරව ඇත්තරම ශිෂ්‍යන් තුළ ආකල්ප නායකත්ව ගුණාංග මේ වගේ හැකියාවල් වර්ධනය වී සිටි ඔවුන් රැකියාගත වෙන අවස්ථාව වෙනකොට ඒ සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අපි අවස්ථාව දීලා තියෙනවා. ඒ අවස්ථාවල් ඔවුන්ට ලබාගෙන ඒ නායකත්ව හා ඒ කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. අපිට ඒ සඳහා ඉංග්‍රීසි දින වැඩසටහන් තියෙනවා. එතෙන්දී ඉංග්‍රීසි භාෂා කුසලතා හැකියාවල් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා තනක තියෙනවා. ඒකත් පස්සේ ටූරිසම් ඩේ, ඒ කියන්නේ සංචාරක ඒ දිනේ වගේ මේ වගේ වැඩසටහන් ගොඩක් තියෙනවා. ඊට අමතරව ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන්න ඒගොල්ලන්ට ඒ අවස්ථාව තියෙනවා. පිරිත් පින්කම්, අවුරුදු උත්සව මේ වගේ ගොඩක් වැඩසටහන් තියෙනවා. ලේදන් දී මේ වගේ ගොඩක් වැඩසටහන් තියෙනවා. ඒ හැම කාර්යයක් සඳහාම උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන විදිහට අපි පහසුකම් ඒගොල්ලන්ට සලසනවා. ඒ වගේ නායකත්වය අරගෙන ඒගොල්ලන්ගේ ඒ හැකියාවල් දියුණු කරගෙන ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ සොෆ්ට් ස්කිල් කියන්නේ ඒ කියන්නේ පොදු කුසලතා හොඳින් වර්ධනය කරගෙන
ඒගොල්ලන්ට මේ ආයතනෙන් පිට වෙනකොට ඩිප්ලෝමාදාරියෙක් විදිහට පිට වෙනකොට ඒගොල්ලන්ගේ මේ සමාජය තුළ කටයුතු කරන්නේ කොහොමද? ඒ රැකියා ගත වෙනකොට ඒ රැකියා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්නේ කොහොමද? එතෙන්ද කියලා අනිකුත් පුජ්‍යරින්ගේ පුජ්‍යල සම්බන්ධකම් පවත්වන්නේ කොහොමද? මේ ආදී හැම හැකියාවක්ම උන්ට ලබා ගැනීම සඳහා මේ ආයතන තුළ මේ අවස්ථාව ඔවුන්ට තියෙනවා සම්පූර්ණයෙන්ම. හොඳ ඒ වගේම තමයි දැන් අපි මේ කියන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා වගේම ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රායෝගික පුහුණුව මේක අතිශයින්ම වැදගත් ප්‍රායෝගික පුහුණුව මේ කියන අධ්‍යාපනය ලබන කාලය තුළදී ලබා ගැනීම තුළ ඔවුන්ට ලොකු ශක්තියක් ලබා දෙනවා එතකොට ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ දරුවන්ට කොහොම උනාකාරයෙන්ද මේ කියන ප්‍රායෝගික පුහුණුව ඔවුන්ට අවශ්‍ය කරන දේවල් ඒ පහසුකම් සහ මොනගේ ආයතන වලටද සාමාන්‍ය යොමු කරන්නේ කොහොමද ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ ඔය ඉතින්ද ඇත්තටම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන තුළදී अभी लबा दी प्रायोग न्यायात्मक हेकिव नौत मे हेकिव कुशलता लभागे शिष्य अंडोणी वृत्ति एक हिलंग फीवर वेन्नी अभी मेघल अभी मे पाठमला कुटसकती लबा दिन इनप्ला ट्रेनिंग एकी आयतन राज्यसा पौज्यक आयतन गेहिलागेद पूर्णी मंगल भागें वृत्ति हम पीड़ा पूर्णी भागंड ये संविधान पीटला इतरीन इहल निर्धारिंगो बाल निर्धारिंगो सामांतर निर्धारिंगो इतना मेघलोत्ति बहुमत संबंध पावतनी अन्नी एट पी रखिया स्थानीय दिन एक ऑर्गनजेशन खर्च एक संस्कृति मेवट पूर्वी कहुमद मेव अनुगमणी करहुमद येम रखिया एम पस इतना तीन आकल होंगे इव बड़ीदून करहुमद मे हेम दिया मे इंप्लांट ट्रेनिंग की मे पाठमला कोटसाकृति दिन पुहन यदी एगोल लबागंट पुलवा यदिंदेगोल गिहल आयतने अंत अपे पाठमला बोहलाट मसहायक तीन योग गणिकाधिकार पाठमला मेक अवृद्धि हाँ देवनी अवृद्धि पसी तुंगन हतरवनी अवृद्धि सती मेदकाली सती काली पुहनी लबन आयतन वाले सती अंत मेघल्लो पाठमला अंत अपे आयतन इगन गंट ये सत्य वस्ती अपे आयतने पाठमला इतकोट मेघल तवत्त वस्त इंप्लांट ट्रेनिंग एकेदी एगोलो मुदाकार आयतन गणुदीन करगी मुदाकार पुहन लागण दक्षलैसे हेकिया पेन्न तिंदी रेकिया गत मे वस्तव मे तिंदी तीन अभी मे पाठमला वाल अवसान अवृद्धि तम अवसान कल मे इंप्लांट ट्रेनिंग के तीन इतना अंत ये आयतन रेकिया गत मे वस्तव तिंदी तीन मे शिष्य अंत කර්මාන්ත පුහුණුව කියන කාරණාව ගැන අපි කතා කරොත් එම් කොහොමද දැන් සමහර දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය අවසන් කළ කෙලින්ම කර්මාන්ත වලට තමයි කියන්නේ ආයතන වලට සම්බන්ධ වෙනකොට උන්ට ඒ කියන දේවල් එක හොඳ පුහුණුවක් ලබා දීලා තියෙන්න ඕන. ඒත් අන්නේ කියන පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව මොන විදිහටද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන ලබා දෙන්නේ? ඔව්. ඒකෙදි ඇත්තටම දැන් අපි පාඨමාලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් දෙකක් තමයි තාක්ෂණ සහ තාක්ෂණ වුණ පාඨමාලා. එතකොට මේ ශිෂ්‍යින්ට එකක් මම සඳහන් කරා ඉතින්දී අපි ආයතන තුල ලබා දෙන ප්‍රායෝගික පුහුණුව තියෙනවා ඒ වගේම ආයතනයේ පරිබාහිර මේගොල්ලන්ට තියෙනවා විෂය බාහිර ක්‍රියාකාරකම් ඒ වගේම ඒගොල්ලන්ට තියෙනවා ඒකන එක්සිබිෂන් ඒ වගේ දේවල් වල මේගොල්ලෝ කුසලතාවයක් ලබා ගන්නවා ඒ වගේම තව තියෙනවා මේගොල්ලන්ට සර්වේ කැම්ප් කියලා ඒ කියන්නේ ඉංජිනේරු ශිෂ්‍යින්ට තියෙනවා සර්වේ කැම්ප් කියලා ඒ කියන්නේ මිනුම් දෝරු කඳවුරු ඒ වගේම කුසගර්මේ හදාන ශිෂ්‍යයාවන්ට एगोलंट तीन एफ एम टी सी के एके फार्म मेषीनरी ट्रेनिंग सेंटर ट्रेनिंग सेंटर का तीन पुलियां कुलम एक पूर्ण कटे पंट पुलवा इवगेम मेघलंट तीन क्षेत्र चारिका वाल गील ये पूर्ण कटे करगंड पुलवा ये अवस्था उदागरगंड पुलवा හොඳයි දරුවන්ට මේ විදිහට සීමාවාසික පුහුණුව කර්මාන්ත පුහුණුව අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය කටයුතු කරනවා හොඳයි එතකොට අපේ ආචාර්ය බිමාලි බණ්ඩාර මහත්මිය ඊළඟ කාරණාව තමයි මේ පාඨමාලාවන් හදාරන දරුවන් තමන්ගේ පාඨමාලාව අවසන් කළ විද්‍යාර්ථියෙක් බවට සමාජගත වුණාට පස්සේ මේ දරුවන් රැකියාගත වීම ඒක තමයි අතිශයින්ම වැදගත් කාරණා මොකද මේක අවසානයේදී හැම කෙනෙක්ම බලාපොරොත්තු पाठमाला पुदे गा
ඊට වෙනස්ව අපි කතා කරොත් වෙන වෙනම පාඨමාලා ගැන ඒවයිදී මේ සුළු සුළු වෙනස්කම් ඇතිව තියෙනවා රැකියාගත වීම ගොඩක් දුරට අපි බලමු ඉංජිනේරු පාඨමාලාවල 80%කටත් එහා රැකියාගත වීමක් හැමතිස්සෙම අපි නිරීක්ෂණය කරනවා ඒ වගේම HNDE පාඨමාලාව ඒ වගේ තාක්ෂණික පාඨමාලාවල් වලටත් 80%කට කිට් වෙන්න රැකියාගත වීම දකින්න පුළුවන් අපි හැම අවුරුද්දෙම සිසුන් මේ අධ්‍යන කාල සීමාව ඉවර වුණාට පස්සේ ඒගොල්ලන්ව ඩිප්ලෝමා ප්‍රදානෙට යවන්න ඉස්සෙල්ලා අපි සමීක්ෂණයක් කරලා බලනවා කොහොමද සිසුන්ගේ රැකියාගත වීම කියලා. ඒතර ඒකෙදී අපිට දැකින්න ලැබිච්ච දෙයක් තමයි සමස්තයක් විදිහට ගත්තාම මේ 100කට 75කට එහා ගොඩාක් පාඨමාලා සඳහා මේ තියෙනවා රැකියාගත වීමක්. ඒ කියන්නේ ඔවුන් ඩිප්ලෝමා සහතිකය අතර ගන්නත් ඉස්සර ඔවුන්ගේ රැකියාගත වීම ඉතාමත් මේ හොඳ මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරු HNDE පාඨමාලාවල් කෘෂිකර්ම තොරතුරු තාක්ෂණ වගේ ඒවයිදී ගොඩක්ම ඉහළ මට්ටමකට යනවා. ඒ කියන්නේ සිසුන් මේ අවසන් වෙච්ච ගමන්ම පාඨමාලා එවුන්ගේ අර ට්‍රේනින් කරන සෙන්ටර්ස් වලින් ප්‍රයිවට් සෙක්ටර් එකේ ළමයිව කෙලින්ම අරගනවා. නැත්තම් අපිට එවනවා ආයතන වලින් අපිට ළමයින් සඳහා CV එවන්න කියලා. එවුන් ඒ ළමයින්ගේ අයදුම්පත් එවන්න කියලා ආයතන වලින් අපෙන් ඉල්ලීම කරනවා. ඒතර ඒ අනුව බැලුවාම ඇත්තටම ළමුන්ගේ මේ රැකියාගත වීමේ හැකියාව ඉතාමත් වැඩි. ඒතර මේකෙදි ඇත්තටම මේ අපි ආයතනයෙන් සියලුම පහසුකම් අධ්‍යාපනය ඒ කියන්නේ ස්කිල්ස් ඒ දේවල් ලබා දෙනවා ඒ වගේම දැන් රැකියාවකට ගත වෙනකොට සිසුන් ඒ තමනුත් ඒ සම්බන්ධයෙන් යම් කිසි කැපකිරීමක් කරන්න ඕන දැන් ගොඩක් වෙලාවට ගැහැණු ළමයි වැළුවම ඒගොල්ලන් රැකියාවල් වලදී ටිකක් තියෙනවා දුර යන්න කැමති නැති ඒ වගේ ආකල්ප තියෙන ළමයිනුත් ඉන්නවා දුෂ්කර තැන් ඒ වලට යන්න කැමති නැති එහෙම ඒ වගේ දේවල් වලදී තමයි අර ළමයි හැලුනොත් හැලෙන්නේ මොකද අද දවසේ බැලුවොත් ඕනම කෙනෙක් ගැහැණු පිරිමි එහෙම වෙනසක් නැහැ ඕන කෙනෙක් ඕනම තැනක ගිහලා රැකියාවලට යොමු වීම තියෙනවා එහෙම තියෙන්න ඕනේ අපි ඉදිරියට යද්දී ඒතර ඒ නිසා ඇත්තටම රැකියාගත වීම ගැන කිව්වොත් අපිට මේ ඉතාමත් හොඳ මට්ටමක අපේ ආයතනයේ පාඨමාලාවල් වල තියෙනවා අපි අතන විදේශගත වෙන්න කැමති. ඒතර හැබැයි ලංකාව තුළ තමයි ගොඩක් වෙලාවට අපි බලන්නේ අපට අවශ්‍ය කරන පහසුකම් ටික තිරෙනවද? මට කොයිතරම් දුර යන්න වෙනවද? මේ කියන කාරණාවන් පිළිබඳව අපි වැඩි දුර සලකලා බලන්න උත්සාහ කරනවා. හොඳයි අපි තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරමු. කෙටි රාමයක් ලබා ගන්නවා. නැවතත් අපි සිකුරාදා පෙනුමේන සමග IT Job Bank එකත් එක්ක අපි එකතු වෙනව නැවත වතාවක්. හොඳයි අපි කතා බහ කරමින් සිටි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ මොන පාඨමාලාවන්ද තියෙන්නේ මොන වගේ පහසුකම්ද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව අපේ ආචාර්ය බිමාලි බණ්ඩාර මහත්මිය මම ඔබතුමියගෙන් දැනගන්න කැමති දැන් දරුවෙක් තමන්ගේ අධ්‍යාපනය අවසන් කරලා එතනින් එහාට වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නවා නම් මොන වගේ අවස්ථාවන්ද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය තුලින් ලබා ගන්න පුළුවන්කම අපි ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කරාට පස්සේ සිසුන්ට ඉතා ඉක්මනින් ඒගොල්ලන්ගේ උපාධිය සඳහා යෑමේ හැකියාව තියෙනවා වෙනත් රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින්. ඒතර අපේ ඩිප්ලෝමා සහතිකයේ ඒක පදනම් කරගෙන ඒගොල්ලන්ව විෂය නිදහස් කිරීම කරනවා. මේක රජයේවලුත් කරනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලුත් කරනවා. දැන් HNDE පාඨමාලාව ගත්තොත් ඒගොල්ලන්ව කෙලින්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමා සඳහා කෙලින්ම රජයේ විශ්වවිද්‍යාලවලින්ම ඉඩ ලබා දෙනවා වැඩිදුර අධ්‍යාපනය ලබන්න. හොඳයි. ඒ වගේම නවරත්න මහත්මයා මේ ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි මොන වගේ අනාගත සංවර්ධන වැඩසටහන්ද ඒ වගේම මොන වගේ දැක්මක්ද ඉදිරි කාලය තුළදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඔය එතෙන්දී මම සඳහන් කරන්න ඕනේ අත්‍තරම අපි අපේ සේවය තවදුරටත් පුළුල් කිරීම සඳහා අපි කෙටි කාලීන සාතිකවත්ව පාඨ පාඨමාලා ඉදිරිදී පවත්වාගෙන යන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ අවස්ථාව වෙනකොට ශිෂ්‍යින්ට තව දැන් අපේ දෙන්නේ උසස් ජාතික ඩිප්ලෝමා තවදුරටත් අධ්‍යාපනය අපේ ආයතන තුළින් ලබා ගැනීම සඳහා ටොප් අප් ඩිග්‍රී කියන උපාධි පාඨමාලා ඉදිරියේදී අපි පවත්වන්න මේ වෙනකොට සාකච්ඡා මට්ටමේ මේක තියෙනවා. ඒ වගේම මම සඳහන් කර යුතුයි මෙහිදී අපේ උසස් තාක්ෂණ ආයතන දෙකට මේ වෙනකොට ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. මේ වෙනකොටත් මේ ආයතන පවත්වගෙන යනවා. අපි පහසුකම් වැඩි කරලා ශිෂ්‍යන්ට පහසුකම් වැඩිපුර ලබා දෙන්න අපේම ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා මන්නාරම උසස් තාක්ෂණ ආයතනයේ. ඒ වගේම නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයේ එතෙන්දි මම සඳහන් කරනවා නාවල උසපිටි උසස් තාක්ෂණ ආයතනයේ මේ නිසා නව පාඨමාලාවල් දෙකක්. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ පාඨමාලාව වගේම ඉංග්‍රීසි පූර්ණ කාලීන පාඨමාලාව මෙතෙන්දී අපි පවත්වාගෙන යන්න ඉදිරියේදී කටයුතු කරගෙන යනවා. ඒ සඳහා මේ අවස්ථාවේදී ශිෂ්‍යයින්ට ශිෂ්‍යාවන්ට අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඒ නිසා අයදුම්පත් යොමු කිරීමේ දිනය ජූලි මාස 4 වෙනකම් දීර්ඝ කරලා තියෙනවා. ඒ නිසා මේ පාඨමාලා දෙකටත් නාවල පිටි උසස් තාක්ෂණ ආයතනයේ පවත්වන මේ පාඨමාලා දෙකටත්
යමුලා තොරතුරු ලබා ගන්න www.create.ac.lk කියන වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ශිෂ්‍යයන්ට ලබා ගන්න පුළුවන්. හොඳයි අපි තිරේ දිස්සන වේලාවේදී මොන ආකාරයෙන්ද තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙන්නේ කියලා. ඉතින් අපට දුරකථන ඇමතුමක් ලබා දෙන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පුළුවන් මේ පිළිබඳව තොරතුරු දැනගන්න YouTube එක, Facebook මේ කියන ඕනම මාධ්‍යකින් ශ්‍රී ලංකා උසස් සාක්ෂණ ආයතනය පිළිබඳව වැඩිදුර තොරතුරු අපට ලබා ගැනීමේ හැකියාව සහ අවස්ථාව තියෙනවා. අවසාන වශයෙන් බිමානි පණ්ඩාර මහත්මිය මම ඔබතුමින් දැනගන්න කැමතියි. මොකද දරුවෝ හැමෝම අපි අධ්‍යාපනය ලැබලා එක වචනයකින් මම හිතන්නේ මේක කියන්න වෙන්නේ මොන ආකාර उनकी ग्रेजुएशन हम कहीं तमंगे दारू एक मेह विधि इन अम्मी डिप्लोमाधारी टीकेट संपूर्ण सीलूम पाठमाला कटीत अवसर नम भंडार नक संबंध शाला वेदी डिप्लोमा प्रधान उत्सव इतम गौरवनीय विधि पवेत्न मे वसरी तपि अक्टोबर मसे पवत्न बलापुर श्रीलंका उसस्ताक्षण आयतन समगिन संबंध धार्मिक अध्यापन मन मगे अवस्थावंत उठती है अपेराट तुम मन मगे रखी अवस्थावंत विदेश मन मगे अवस्थावंत लादेन मंगिताने तीरने कारण पिल बंदव बहुम सैन पेहदीली स्तूतिवंतन अदेदी अपेक् मे पिल बंदव कथा भाकरण श्रीलंका उसस्ताक्षण आयतने नियोज्य अध्यक्ष जनरल परिपालन हामूल्य एन एम के नवरत्न महात्म्य नियोज्य अध्यक्ष जनरल अध्ययन कटेतु सलसुम हा पारेशन आचार्य बिमानी भंडार महात्म्य स्तुति अतवसी सामगिन के आराधना करना सामगिन अभी विराम